තරිඳු කෞශාල්ගේ පන්දිවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේ ප්‍රතිඵලය මොකද්ද? ඕෆ් ස්පින් එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක බෝල් කරන්න එයාට අවසරයක් දීලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් දුස්සක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ ඔහුට අන්තර්ජාතික තරඟ සඳහා සහභාගී විය හැකි. කිසිම ගැටලුවක් නැහැ. ඒක එයාට බෝල් කරන්න දැන් ඉඳලම ගහන්න පුළුවන්. ජාත්‍යන්තර ඕනම ක්‍රීඩා තරඟයකට සහභාගී වෙන්න පුළුවන්. හැබැයි දුස්සක දාන්න බැහැ. යම් හේකින් ඔහු අන්තර්ජාතික තරඟයකදී දුස්රා පන්දුව යොමු කළොත් එතකොට අම්පයරට පුළුවන් අයිමත් රිපෝට් කරන්න. තරිඳු ඉදිරියේදී අංශක 15ට අඩුවෙන් දුස්රා පන්දුව යොමු කළොත් මොකද වෙන්නේ? එයා යවලක් තියෙනවා. ඒ කියන්නේ දැන් බෝල 18කින් 9ක් යවලා තියෙනවා 15ට අඩුව. බෝල 9ක් යවලා තියෙනවා 15ට වැඩිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සැලසුම මොකද්ද? තරිඳුට නියමිත ප්‍රමිතියට අනුව දුස්රා පන්දුව යවන්න පුහුණු කරනවද? දුස්රා නැතුව පන්දුව යවන්න පුහුණු කරනවද? මම නම් කියන්නේ අයින් කරන්නේ හොඳයි. ඇයි ඇයි නිකන් තවත් ප්‍රශ්න වලට යොමු වෙන්නේ? දැන් මේමනේ ලෝකෙම දූස්රා එක බලන්නේ හරි වක්‍ර විදියට. දූස්රා එක දාන ඕන බෝල කෙනෙක් කවුරුණත් කමක් නැහැ. මේ අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ වාර්තා කරනවා මෙයාව චෙක් කරන්න කියලා. මේ තත්වය තරිඳුගේ දස්කම් වලට බාධාවක් වෙයිද? ඉතින් මේමයි දැන් එයා විකට් 24ක් අරන් තියෙනවා. එයාගේ පළවෙනි ටෙස්ට් තරඟ 6. මම හිතන්නේ දූස්රා එක අරන් තියෙන විකට් 4ක් විතර. ඕක ඉතින් ඕක නැති වුණා කියලා මොකද ජීවිතේ ඔහම අභියෝග එනවා. අපි දැනගන්න ඕන තව තව ඒවා කරගෙන යන්න කොහොමද. පස්සේ බස්ම ආචිරාදයක් කරගන්න.